අයියා ඉතින් බම්බල්ට ආපු වෙලාවේ අස්සෙක් හම්බුණා. මගේ තාසම සබ්ජෙක්ට් එකක් තමයි ඉතින් මේ මෝටර් සයිකල් කියන්නේ පිස්සු වැදෙන පාරක් R1 එකක්. ඉතින් මේ යමේකේ දැන් බම්බල් සෙට් එක හම්බ වෙන්න යන්නේ මේකේ යන්න කියලා හිතුවා. එහෙනම් අපි එහෙට ගිහිල්ලා. හරි අපි කිව්වත් වාගේ ඇවිල්ලා ඉන්නේ බම්බල්ට. ඉතින් ඔයාලා අපි දන්නවා කලින් තාව බම්බල්ට අපි පීරිස් වලින් එන්න කිව්වා. ඊට පස්සේ අපි ආවා. දැන් ඇවිල්ලා ඉන්නේ නිෂාන් පීරිස් අයියාව හම්බ වෙන්න. ඉතින් බම්බල් කිව්වොත් මේ දවස්වල ගොඩාක් වෙලාවට ෆේමස්. මොකද මේ Sunday fun කියන එකත් එක්ක. මොකද මෙයා තමයි මේ Sunday fun කියන එක බම්බල්ට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් අද වෙද්දී ලංකාවේ Facebook group හැම එකම මෙයාව අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. ඉතින් මේක අපි කතා කරලා ගොඩක් කල්. ඒත් තිබ්බ රටේ තත්ත්වෙත් එක්ක මේ අපිට මේ වැඩේ කරගන්න බැරි වුණා. ඉතින් මේ මං ඉස්සලා වඳුල්ලා දෙන්නම්. මේ ඉන්නේ නිෂාන් පීරිස් අයියා. ඉතින් මේ එයාගේ අපිට පොඩි ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. ඉතින් අපි අහලා බලමු. මේ ඔයාලටත් මං හිතනවා මේ ප්‍රශ්න ටිකම ඇති. මොකද ගොඩක් අය මං කිව්වම මං බම්බල යනවා කියලා මේ ප්‍රශ්න ටික අහන්න කිව්වා. මොකද්ද මේ Sunday fun කියන්නේ? අපි දකින්නේ බෝතල් ටිකක් රසම කෑම ටිකක් තියලා දෙනවා. ඔයාලා මොනවද සින්දු කියන මොකද්ද මේ Sunday fun? මොකද්ද මේ හැමදාම Sunday fun? ඇත්තටම මල්ලි අපිට මේ Sunday fun කියලා මේ බද්දාගේ බණ්ඩ කිසිම වුණාවක් තිබෙන්නේ නැහැ. අපි ඉස්සර ඉඳන්ම ඇත්තටම පොඩ පොඩ දුවට ඉතින් මේ කැමරා වලට මුළු දෙන්නේ නැහැ. Facebook තිබෙන්නේ නැහැ. නමුත් අපි ඒ කාලේ ඉඳන්ම ඇත්තටම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒක ගත්තේ මේ වගේ බයික් ටිකක් ලස්සනට හදාගෙන ඒ වගේම හොඳ විදියකට තමයි මේ වැඩේ අපි කරගෙන ගියේ. ඉතින් මේ අපේ මේකෙන් ඉතින් අපේ ගොඩක් යාළුවෝ මේකට අපිට සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඒගොල්ලන්ගේ වයිෆ් ලගේ ප්‍රශ්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඉඳලා ඒගොල්ලෝ ගොඩක් දුරස් වෙලා මේ ස්ක්‍රිප්ට් එක තමයි දැන් මෙතන ඉතුරු වුණේ. ඒ ස්ක්‍රිප්ට් එකේ මගේ ඉන්න ප්‍රධාන අනුශාසක ඩග්ලස් කිසේරා ඒ වගේම අපේ පරම්පරාව ගත්තොත් එහෙම පිරිස් පරම්පරාවේ ඉන්නවා සහෝදරයෝ 8 දෙනයි. කැටි කරලා දැන් අප හැම ඉනිදම පොඩ පොඩ මේ විදිහට ලස්සනට කරගෙන යනවා. ඉතින් අපි එච්චර ලොකු මිනිස්සු නෙමෙයි ඒත් වැඩේ ලස්සනට කරනවා.
ඒක තමයි අපේ තීරික. මං අහන්න හිටපු ගොඩක් ප්‍රශ්න වලට එක උත්තරයක්ම දීගෙන ගියා අයියා. ඉතින් මේ ඇත්තම මේ ඊළඟට දැන් මෙහෙම මුත්‍ති මේ ගෙදරවල වල මේ කට්ටිය විලින්දෑවරු එහෙම බනින්නේ කරන්නේ නැද්ද තමයි. ගොඩක් වෙලාවට ඒගොල්ලොත් ඇවිල්ලා ඇත්තම මේ අපි ෆොටෝස් වලට දාන්න නැති වුණාට මේ ගෙදර වෙනම ටේබල් එකක් කරලා ඒගොල්ලන්ට බයිට් ටිකක් දීලා පොඩි බීරයක් වගේ එහෙමත් ඉතින් අපි එහෙම පොඩි පන්නේකුත් ගන්නවා. අරන් සින්දුවක් කියලා dance එකක් දාලා ඉතින් එහෙම තමයි අපි සැටිස්ෆයි වෙන්නේ. අනිවාර්යයෙන්. ඒක අපේ ක්‍රමයමයි. ජීවත් වෙන කෙටි කාලේ බොළුවට විඳවන්න නැතුව ගන්න දේවල් පස්සේ ගිහිල්ලා දැකපු නැති දේවල් පස්සේ ගිහිල්ලා තමන්ගේ දැනට තියෙන කාලේ නාස්ති කරගන්නද ඒක කාටවත් හානියක් වෙන්නේ නැති වෙන්න කරන එක තමයි හොඳම දේ. ඉතින් ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ දැන් අපි බලන් ඉන්න කට්ටියට තියෙන ප්‍රශ්නයි මම ගැන මොකද හිතන්නේ බෑ වගේ මෙච්චර බොන්න දැන් මෙතන හැම එකක්ම තියෙන්නේ ෆොරින් බ්‍රෑන්ඩ් ඔක්කොම ෆොරින් බ්‍රෑන්ඩ් මේ රටේ අමාරුම කාලයක් ගන්න ඉතින් මෙච්චර බොන්න සල්ලි දිනනද මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මගේ මුළු පරම්පරාවම ඉන්නේ ඉතාලියේ. ඒ කියන්නේ මම ඇරුණකොට ඉතින් අපි එහෙම ගත්තොත් එහෙම මාර කුටුම්බයක් ඉතාලිය ඉන්නවා. ඒ වගේම තවත් රටවල් ගන්නවත් තියෙනවා. ඉතින් ඒ ඉන්න හැම එක්කෙම මම ලංකාවේ තන වෙලා ඉන්න මගේ පාළුව කාන්සිය මැකෙන්න මට අනිවාර්යයෙන්ම මේවා එවනවා. ඒ ආපුවම ඉතින් මට හිතුච්ච දවසක ඉතින් මේ වගේ දෙයක් මම කරනවා. ඒ තමයි මගේ අතට. අනිවාර්යෙන් ඉතින් අපි මේ නිසන් දෙක සයින ස්පෙෂලි තෑන්ක්ස් කරනවා පටන් ගන්න කලින් අපි මේ වගේ අවස්ථාවක් දුන්නට ඇවිල්ලා මේ මේ සන්ඩේ ෆන් එකට අපිට සහභාගී වෙන්න. සන්ඩේ ෆන් ගෲප් එකේ ප්‍රධාන අනුශාසකතුමා ඩඩ්ල තිසේරා අයියා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අයියේ මේ කොහොමද ඔයාලට මේ වගේ අයිඩියා එකක් මේ වගේ ඒවා කරන්න කොහොමද මේ හැමෝම මැනේජ් කරගෙන කරන්නේ? ඔව් මං හිතන්නේ මල්ලි දැන් අපි සන්ඩේ ෆන් කියලා අද කිව්වට අපි දැන්ට අවුරුදු 42ක් 43 ඉස්සෙල්ලා බීපී අලුතුමා නිෂාන් පීරිස් මේජර් වර්ණකුළු සූරිය පර්සි එයා අපිත් එක්ක අද නැහැ. නමුත් අපි තුන්දෙනා යාළු තුන්දෙනා. අපි තමයි එකට බිව්වේ. එදා ඉඳන් ඒ යාළුවෝ ඉන්න එක අදත් අබ්බනවා. ඉතින් අද විශේෂයෙන් මතක් කළ යුතුයි මෙතන අපේ පරම්පරාවේ ප්‍රධාන පුරුක අපිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ බිබිලේ පීරිස්. ඒ තමයි අපේ ප්‍රධාන ලොකු අයියා. ලොකු අයියා කියන්නේ ලොකුම කෙනා අපිත් එක්ක දැනට ඉන්නේ. ඉතින් අපි මේක මේ සන්ඩේ ෆන් කියලා නම මාරු කරගත්තට අපි හැම ඉරිදම අරක්කු බොනවා. Oh my god! Wow! සන්ඩේ ෆන් ටේබල් එකේ තියෙන කෑම ගැන ගොඩක් අවධානයට ලංකාවේ කට්ටියගේ ලක් වෙලා තියෙනවා. ඉතින් මේ හැම කෑම එකක්ම හදන කෙනා තමයි මේ ඉන්නේ. මේ දෙන අමල් ප්‍රියන්ත අයියා. ඉතින් එයා තමයි මේ කෑම හදන්නේ හැමදාම සන්ඩේ එකේ. ඉතින් මේ කොහොමද ඔයා මේ වැඩේ කරන්නේ? හැම සන්ඩේටම ටයිම් එක තියෙනවද කොහොමද? මේක ලොකු කාර්යයක්. ඇත්තටම ටයිම් එක කිව්ව ටයිම් එක නැහැ. මම උදේම නැගිටලා ඉතින් මට මස් මාළු ටික කට්ටිය ගෙනත් දෙනවා. සහයෝගයෙන් ගෙනත් දෙනවා. ඉතින් මගේ බිරිඳ විශේෂයෙන් මට සහයෝගය දෙනවා. ඉතින් මෙන්න බිරිඳවරු මෙහෙම සහයෝගය දෙන්නේ කච කචේ තමයි. ඉතින් ලේසි නෑ. ඉතින් බයිට් කොමත් හැමදාම 10කට 12කට වගේ හදෙනවා. ඉතින් මෙතන තියෙනවා සීපුඩ් තියෙනවා මස් තියෙනවා ඔක්කොම තියෙනවා. මේක ලොකු කාර්යයක්. ඉතින් ලොකු මහන්සියක් ගන්නවා මේක කරන්න. අන්තිමට තියෙන ඉතින් හිතේ සතුට විතරයි ඉතුරු වෙන්නේ. අනිවාර්යෙන් අනිවාර්යෙන් අපිට යද්දි ගෙනියන්න දෙයක් නෑ. ගෙනියන්න තියෙන්නේ හිතේ සතුට අපි කරපු දේවල්. ඉතින් මේ එහෙනම් අපි මේ අවල් ප්‍රියන්තයටත් මේ ගොඩක් තෑන්ක්ස් කියනවා. දැන් මොකද අද අපි යාගේ බයිට් ට්‍රයි කරන්න යන්නේ. අපි අන්තිමට කියන්නම් කොහොමද කෑම බිව කියලා. දැක්කනම් ගොඩක් රසපාටයි. හරි
විශේෂෙන් ගොඩක් කිසුජි වලට මෙතනට අවිලා අපිට සහයෝග දෙන්නට මේ පම්බල කියන නම ඇත්තටම ඉස්සරහට අරන් යනවට ගොඩක් සහයෝග දුන්නාට ගොඩක් කිසුති ඔයාලට හැමෝටම thank you very much right එමනම් මිත්‍රෝනි අද චුට්ටක් වෙලා ගියා කමන්නේ සුබ දවසක් සියරන්ටම අද Sunday පන් ඔන්න අපි පටන් ගමු අද ගෝල් ලේබල් එකකින් තමයි අපි මේ වැඩේ පටන් ගන්නෙ එහෙමනම් මෙන්න ආරම්භය සේරන්ට සුබනත්තලක් කියවා කිය සුබනත්තලා Approximately 10 hours later. Oh, it's a pity, Kadal.